මිනිස්සු විදිහට අපි මේ සමාජයේ ජීවත් වෙනකොට විශ්වාස අවිශ්වාස කියන දේවල් එක්ක අපිට ජීවිතේ විවිධ තීරණ ගන්න සිද්ධ වෙනවා අපේ ජීවිතේ විවිධ හැලහැප්පීම් වලට ලක් වෙනවා මේ විශ්වාස සහ අවිශ්වාස කියන කාරණා දෙකත් එක්ක අපේ ජීවිතේ අපි ඉන්න තැනින් බොහොම ඉහළට අරන් යන්න මේ විශ්වාස කියන දේවල් වලට පුළුවන් සමහර විට මේ යම් දෙයක් පිළිබඳව ඕනවට වඩා අපි විශ්වාස කරන්න ගියොත් සමහර වෙලාවට අපේ ජීවිතේ අපි හිතනවට වඩා කඩාගෙන වැටෙන්න පුළුවන් අපි අගාධයට වැටෙන්න පුළුවන් මේ විශ්වාස අවිශ්වාස කියන දේ හරි ප්‍රබල කාරණයක්. ඉතින් ඔබ විශ්වාස කරන්න අවශ්‍ය දේවල් ඔබ නිවැරදිව හිතලා බලලා තීරණය කරලා ඔබේ ජීවිතයට යහපතක් වෙනවා නම් විශ්වාස කිරීම ඔබට බාර කාරණයක්. ඒ වගේම තමයි යම් දෙයක් පිළිබඳව ඔබ අවිශ්වාස කරනවා නම් කවුරුත් කියපු පළියට යම් කෙනෙක්ගේ මතයට අනුව අවිශ්වාස කරන්නට යන්න එපා. ඔබ හිතලා බලලා ඔබ හොයලා ඔබ හොඳට කන් දෙකෙන් අහලා ඒ දේවල් විශ්වාස කරනවද අවිශ්වාස කරනවද කියලා හිතන්න තීරණය කරන්න. අපි අද කතා කරන්නේ යంత్ర මంత్ర ගුරුකම් ශාස්ත්‍රය පිළිබඳව අද යම් කතිකාවතක් ගොඩනගන්න අපි අද දවසේදී අපේ වැඩසටහනට ආරාධනා කරපු මంత్రාචාර්යතුමාගේ අත්දැකීම් පිළිබඳව කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ කාරණා පිළිබඳව කතා කරලා ඔබට යම් අදහසක් ගන්න කියලා අපි ආරාධනා කරනවා සම්පූර්ණ වැඩසටහන සමග සම්බන්ධ වෙන්න. අපි අද ආරාධනා කරේ මంత్రාචාර්ය මහේන්ද්‍ර ප්‍රනාන්දු මంత్రාචාර්යතුමනි. ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්න බොහොම ගෞරවයි. ආයිබෝන් මාත්මයා. ඉතින් ඔබතුමා සම්බන්ධ කරගත්තේ අපි මේ හරි අපූර්ව වටපිටාවකට ඇවිල්ලා. සාමාන්‍යයෙන් අපි වෙනදට වෙන වැඩසටහන් වලදී නම් මේ වගේ සුන්දර පරිසරයකට එනවා ටිකක් අඩුයි. හරි අපූර්ව පරිසරයක් මේ. ඔබට පෙනෙනවා ඇති මගේ පිටිපස්සෙනුත් මේ ගඟ තියෙනවා. දූපතක් මැද්දේ අපි ඉන්නේ. හරි නිසංසල පරිසරයක්. මంత్రාචාර්යතුමනි අපි ඉස්සරලම අපි කතාව පටන් ගන්න කලින් මේ අපි ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා පොඩ්ඩක් කියමු අපි නරඹන පිරිසට. ඇත්තටම බොහොම හොඳයි මේ අවස්ථාවේදී මෙම ස්ථානය ගැන මූලික පැහැදිලි කිරීමක් කරන එක. ඇත්තටම මහත්මයා මෙම ස්ථානය මේ පානදුර කෙසෙල්වත්තේ ගොරගාන බොල්ගොඩ ගම් සමීපයට අයිති දූපතක්. මේකට මහා ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන මේ දූපතක්. මේකේ නම අඟුලලිය ගල කියන දූපත තමයි මේ ස්ථානයට පැරන්නෝ සහ නූතන මේ සමාජයේ විවහාර වෙන්නේ. ඒත ඒ අතර මේ දූපත ලොකු අපේ හෙළයේ කතා ගොඩ නැගිච්ච මහා ප්‍රෞඩ ස්ථානයක් තමයි මේ අඟුලලිය කියන මේ දූපත. මේක රවිදේව රජ සමයේ සිට පැවත එන ඒ රවිදේව කුමාරුන්ගේ නොමග්ද යම් යම් එතුමාගේ එක එක වැඩසටහන් ඒ එතුමාගේම කොටසක් බව අපිට අපේ පැරණංගෙන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඔව් අපි එතනින් හර කතා කරන්න නැතුවෙම එහෙනම් ඒක පක්කාරි දෙයක් හිතේ තියාගෙන ඉන්නවා කියලා මට තේරෙනවා. මේ මොකද ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක්. ඒ නිසාමයි අපි මේ අපේ කතාබහ මෙතන ගොඩනගන්න සුදුසුයි කියලා හිතුවා. ඒ නිසාමයි මේ නිසංසල පරිසරයත් එක්ක දැන් මොරටුව නගරය පානදුරේක පැත්තකින් මේ පැත්තේ මොරටුව මේ නගරාසන්න ප්‍රදේශයක මේ වගේ සුන්දර තැනක් ඇත්තටම මේ එන්න ලැබීමත් වාසනාවක්. මම හිතන්නේ මේ වටේ පිටාවට ඔබට එන්න පුළුවන් නම් මේ ඔය මහා පුදුමාකාර පිටීම. ඔව් අනිවාර්යෙන්ම. දැන් හරි ඒ කතාව එහෙමයි අපි මේ මంత్రාචාර්යතුමනි අපේ කතා බහවි පටන් ගමු. දැන් ඔබතුමාව සම්බන්ධ කරගන්න අපි හිතුවේ ගොඩක් අත්දැකීම් තියෙනවා ඔබතුමාට මේ මంత్ర සම්බන්ධයෙන් කටයුතු කරලා. මම හිතන්නේ වසර 15කට 20කට ආසන්න කාලයක අත්දැකීම් තියෙනවා. දැන් මොනකක්ද අපි අද කතා කරන්න ප්‍රධාන වශයෙන්ම අපි අද ඇත්තටම දරුවෝ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මට හම්බ වෙනවා දැනට අවුරුදු 5කට පමණ කලින් යම් මේ රටේ ධනවත් පුද්ගලයෙකුගේ බිරිඳක්. ඇය මට හම්බ වෙනකොට යම් යම් යක්ෂ මල ප්‍රේත ඒ වගේ ව්‍යසනයකට ගොදුරු වෙලා මූණ දීලා එහෙම හිටපු දරුවෙක් ලොකු අසනීප තත්යකට මුණ දීලා හිටපු දරුවෙක්. මට මෙන්න මෙහෙම මං කෙටියෙන් පටන් ගන්නම් කතාව ඔබතුමාට. මං ඒ කාලේ මගේ ගුරුන් වහන්සේගෙන් වැඩ ඉගෙනගෙන මම තනියම වැඩ කර ඉන්න සමයක මගේ ගුරුන් වහන්සේ වයෝ වෘද්ධයි. එතුමා
අපාතරින් පරලෝ සැපත් වෙන්න පෙර එතුමා බොහොම වයෝවෘද්ධ හිටිය දවසක් තිබුණා ඒ කාලවල අපේ ගුරුන්වහන්සේගේ ඒ හිතවත්කම් දැන හඳුනුම්කමක් උඩ යම් ඒත් මේ රටේ හොඳ ධනවත් ඒ කියන්නේ අපිගේම ඇමතිවරයෙක් කියලා කියමු ඒ තත්ත්වෙන් ඒ පුතෙක් මාව සොයාගෙන එනවා ඇවිල්ලා මට කියනවා මෙන්න මෙහෙමයි මේ මේ මෙහෙම තත්ත්වයක් තියෙනවා මගේ හිත මිත්‍රයෙක්ගේ බිරිඳකට මහත්තයා පුළුවන් ද මට මේ වෙලාවේ ඇවිල්ලා එතුමිය බලලා පිහිටක් වෙන්න පුළුවන් ද කියලා මට කිව්වා ඒ කියනකොටම දරුවෝ මම හරි අපි යන් කියලා මම කිව්වා ඇත්තටම මම යනකොට දැන් මම දැන් කොණ්ඩේ වවලා තිබුණාට ඒ කාලේ කොණ්ඩේ වවලා නැහැ මම පෙන්නන්න පුළුවන් මං හිටපු විදිය ඒ කාලේ ඒ දා ඉතින් මම කොට කලිසමුකුත් ඇඳගෙන හිටියේ ඒ වෙලාවේ ඉතින් එහෙමම මම නැගලා එතුමල්ලගේ වාහනේම පිටත් වුණා ටිකක් දුර බැහැරකට පිටත් වුණා ගිහිල්ලා ඒ අතර මම ගියාම ඒ ධනවත් පුජ්‍යලයා අපි දැන් හතර දිනා ගියාට පස්සේ දැන් ඒ පුජ්‍යලයාගේ යාළු මිත්‍රෙක් එක්ක තමයි දැන් මම යන්නේ එතනට ඒ වෙලාවේ දැන් අහනවා මේ කවුද කපු මහත්තයා මෙතන ඉන්න කියලා අපි හතර දිනක් යනවා මේ ස්ථානෙට ගියාට පස්සේ ඔව් අපි හතර දිනක් යනවා ඒ කියන්නේ අර අර පුජ්‍යලයා සමග තව තුන් දෙනෙක් එනවා මමත් එක්ක හතරයි එතකොට එතුමාට කවුද කියලා කපු මහත්තයා මේ පැටලින් සාහද ඒ කියන්නේ අර දැන් සාම්ප්‍රදායික ස්වරූපයක් ස්වරූපයක් නැහැ ඉතින් මං ඊට පස්සේ ගියාට පස්සේ ඇත්තනම මේ ඇසේ පෙන්නවා මේ ඉන්න කප් මහත්තයා තමයි කිව්වම ඊපස්සේ පොඩ්ඩක් නියන් අර මට තේරුණා ටිකක් මදි ගතියක් තිබුණා මගේ ඒ කියන්නේ මම අර රැවුල කරකෝල කොණ්ඩේවවලා එහෙම නියම් භයංකාර විදිහේ පෙනුමක් තිබ්බේ නෑ මගේ ඒ මොහොතේ ඊට පස්සේ කිව්වා එතුමා කිව්වා එතුමා කරපු දේවල් මම මෙහෙමයි ලංකාවේ ඉන්න මේ වගේ කට්ටිය වැඩ කරලා තියෙන මේ මෙන්න මේ කට්ටඩි මහත්තුරු වැඩ කරලා තියෙනවා ඒ වගේ දක්ෂ 20කට වැඩිය සතිය දෙක එක දිගට තොইল නටලා තියෙනවා ඒ ගෙදර ඒ වගේ ලක්ෂ ගානක වැඩ කරලා තිබුණා සහ එතකොට මනෝ වෛද්‍යවරු ඒ දරුවා මම යනකොටත් ඇන්ටිබයොටික් කියන බෙහෙත් අර වේදනානාශක බෙහෙත් අසීමිත විදිහට අරගෙන තිබුණා හරි ඒ හරහා ඒ දරුවාගේ කොණ්ඩේ ගිහිල්ලා ඒ එක එක අපිට හිතාගන්න බැරි මේ දේවල් වලට මූණ දීලා තියෙනවා මතරතුමනි දැන් මේ අපි දැන් අපි නරඹන පිරිසට අපි මේ කියන්නේ ඔබතුමා මේ එක කරපු එක වැඩක් නේ එක වැඩක් පමණ ඔව් ඒක මේ ඔබට අත්දැකීමක් කරගන්න ඔබ හිතන්න දැන් මේ කියන කතාව සම්බන්ධයෙන් මේ විශ්වාස කිරීම අවිශ්වාස කිරීම ඔබට බාර කටයුත්තක් නමුත් මේ දේවල් පිළිබඳව ඔබ නුවණින් හිතලා බලන්න අපි කතා කරන්නේ ඔබට මේ දේවල් තාම මේ මිහිමත තියෙනවා කියන කාරණය පිළිබඳව යම් උදාහරණයක් ගෙන එන්න. එතුමා මේ කාරණය පිළිබඳව ප්‍රවීණයෙක් දක්ෂයෙක් නිසාම අපි නාලිකාවක් විදිහට අපිට යම් විශ්වාසයක් තියෙන නිසා තමයි අපි නාලිකාව හරහා එතුමාව මේ විදිහට ඔබට සම්බන්ධ කරන්නේ සමීප කරන්නේ. මන්ත්‍රාචාර්යතුමනි අපි කතාව පටන් ගමු. ඔව්. ඒ අතර මේ මේ අපේ ධනවත් මිනිසයා මට කිව්වා එහෙනම් ඔබතුමත් වැඩේ පටන් ගන්නකො වැඩක් කරලා බලන්නකො මේ මේමයි ඉන්දියාවේ කපු මහතුරුත් ගෙන්නලා ඒ අයටත් බැරි වුණා ලංකාවේ මෙහෙමයි ලොකු කට්ටිය ඉතින් ඔක්කොම විස්තර කිව්වා මෙහෙම බැරි වුණා පිට රටවල් වල ගිහිල්ලා බෙහෙත් ගත්තා ඒත් බැරි වුණා ඉතින් මෙහෙමයි කියලා එහෙම විස්තර මට කිව්වා කියනකොට ඉතින් ඇත්තටම මමත් එදා ගියේ බලලා ගානක් කියලා බඩු ලයිස්තුවක් දීලා මොකක් හරි කරලා එන්න කියලා. නමුත් මං ගුවා හරි අපි ඉස්සෙල්ලම මහත්මයා මේ දැන් ඇත්තටම මේ මහත්තයාට පොඩ්ඩක් හිනාත් වුණා මාව දැකලා ඔබතුමත් කරලා බලන්නකෝ. හරි ඔබතුමාට මම පාඩුවක් කරන්නේ නැහැ. යන ගාන කියන්නේ ඒක මට ප්‍රශ්නයක් නෑ. ඔබතුමත් කරලා බලන්න. ඒ කියන්නේ රාවට හරි කරලා බලන්න කියලා. දැන් ඔතනදී දැන් කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මන්ත්‍රාචාර්යතුමනි දැන් ඉන්දියාවෙන් පිරිසක් ආවා කිව්වා. මනෝ වෛද්‍යවරු ආවා කිව්වා. ලංකාවේ ප්‍රධාන පෙළේ ඔය මේ දකුණු පළාතේ මම හිතන්නේ මේ ප්‍රධාන පෙළේ මන්ත්‍රාචාර්යවරුන් මේ ස්ථානෙට ආවා කිව්වා. දැන් ඒ අයට මොකක්ද මේක හොයාගන්න බැරුණේ? ඒ ප්‍රශ්නේ කෙනෙකුට ඒකම ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මේ මනෝ වෛද්‍යවරුත් මේ ස්ථානෙට ආවා කියලා කිව්වම. ඇත්තටම පුතා මේ මන්ත්‍ර ශාස්ත්‍රය කියන්නේ මේ ගුප්ත ශාස්ත්‍රය කියන්නේ මහා ගැඹුරු
ශාස්ත්‍රයක් තියෙනවා මේකේ. ඒ ගුප්ත ශාස්ත්‍රයක හැසිරෙනකොට ඒ ශිල්ප ඥානය කියන එක උපරිමෙන් අපිව තියෙන්න ඕනේ මහත්මයා. එතකොට යම් පුජ්‍යලෙක් ගත්තොත් එක්ක වරමක් විතරයි. ඈ තව පුජ්‍යලෙක් ගත්තොත් එක්ක ඒගොල්ල පොතක් පතක් ආශ්‍රිතව දෙයක් කරනවා. හරි. දැන් යම් පුජ්‍යලයෝ ගත්තොත් ඒ අය හැමෝටම දෙන්නේ කෝකටත් අයිල වගේ එකම යන්තරේ. හරි. එහෙම බෑ පුතා. මේක ඒල කලාවක්. මේක ශාස්ත්‍රය අනිවාර්යයි. එතකොට මේක අපි අපි ඒක අපේ ක්‍රම තියෙනවා. ස්කෑන් කරලා බලනවා වගේ ක්‍රම තියෙනවා. වෛද්‍යවරයෙක් අර රෝගයක් හොයාගෙන යන විදිහට අපි ඒක හොයනවා. ඒක හරියටම අපි ඒක හරියටම සතියක් ගියත් හරි සති දෙකක් ගියත් හරි ඉස්සෙල්ලා මේක හරියට හොයනවා. හොයලා තමයි ඒක අවශ්‍ය ප්‍රතිකාරම දෙන්නේ. නමුත් මට එච්චර දඟලන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මම ගියා මං කිව්වා මට පොඩ්ඩක් එන ඔය මේ රෝගියා පොඩ්ඩක් මට බලන්න ඕනි කියලා. ඊට පස්සේ මං ඇත්තටම බලනකොට ඒ රෝගියා හිටියේ කාමරේ ලයිට් නිවල අඳුරුයි. ඇතුළට ගියාම මං ලයිට් එක දාලා බැලුවා මං හෙව කො රෝගියා කියලා. ඒ වෙලාවේ මේ ඒ මනුස්සයා ඇඳ යට ඉන්නේ කිව්වා. ඊට පස්සේ මං කිව්වා එහෙනම් ওই මෙට්ටේ පොඩ්ඩක් එහාට කරන්න අපිට බලන්න කියලා. මෙට්ටේ උස්සලා බලනකොට ඒ අඩු වයසක කාන්තාවක්. ඉතාමත්ම සුරූපී කාන්තාවක් අඩු වයසක. මේ දරුවා මම බලනකොට ඇත්තටම ඇඳ යටට වෙලා ඉන්නවා. මේ සොටු මේ කබ ඒව කනවා. කොණ්ඩ අඹරලා කනවා. ඒ වෙලාවේ ඇත්තටම අන්ත අසාධ්‍ය තත්ත්වෙක හිටියේ. මං හිතන්නේ තව සතියක් දෙකක් ගියා නම් ඒ දරුවගේ ජීවිතේ අනිවාර්යයෙන්ම ජීවිතේ නැති වෙලා යනවා. ඔව් දැන් එතනදී දැන් ඔබතුමා කොහොමද දැන් තීරණය කරන්නේ? දැන් මම මොනවද දැන් කරන්න ඕනේ ඊළඟට? දැන් මේ ළමයාට මොකද්ද තියෙන දැන් ස්වරූපේ පේනවා. මොකක්ද මෙතන නැති වෙලා තියෙන බලපෑම? දැන් ඒ කාරණා කොහොමද ඔබතුමා තීරණය කරන්නේ? ඒ කාරණා මෙන්න මෙහෙමයි දරුවෝ. ඇත්තටම දැන් අපිට දැන් අපේ එක එක ක්‍රම වේද පාවිච්චි කරනවා. බුලතුරුල් අරගෙන දේවාලයට ඇවිල්ලා එහෙම දීලා ශාස්ත්‍රය බලන ක්‍රම තියෙනවා. කේන්දර සටහන බලන විදි තියෙනවා. එතකොට ඒටත් එහා ගිය ගැඹුරු ශාස්ත්‍ර වෙනම තියෙනවා. තමා විසින් තමාට ගන්න පුළුවන් අපි විසින් ප්‍රගුණ කරපු ඒ අපේ මන්ද ශාස්ත්‍රය නීචකුල මන්ද ශාස්ත්‍රය හරහා ප්‍රගුණ කරපු ශාස්ත්‍ර ක්‍රම තියෙනවා. එතකොට මේ මම කියන තනි පුද්ගලයෙක් නෙමෙයි එතන වැඩ කරන්නේ. මා සමග යම් යම් මේ අපේ විසින් හදාගත්ත ඒ ශාස්ත්‍ර ක්‍රම වැඩ කරනවා. තව දේවල් තියෙනවා දරුවෝ මේ අඳුන් වර්ග ಜಾති. ඒවා මහා පුදුමාකාර දේවල්. මේ නවීන තාක්ෂණයට හවු වෙන්නේ නැති දේවල්. ඇත්තම කියන්නේ මේ කොරෝනා වසංගත වුණත් අපිට උදව් කරනවා නම් මේ රජයකින්. දැන් හැම තැනකින්ම බලන්නේ මන්ත ශාස්ත්‍රයේ දැන් වටන්නමනේ එක රුපිය දැන් ඉංග්‍රීසි වෛද්‍යවරුන්ට කෝටි ගණන් වියදම් කරනවා. වියදම් කරනවා ඒ අයට හැම දෙම වාහනේද ඒ හැම උපකරණයක්ම බෙහෙත්. නමුත් එහෙම තත්ත්වයක් නැහැ අපිට. හැම තැනම බලන්නේ පල්ලෙහාට තමයි. මොකද හොරු ඉන්නවා මේකේ. ඒ කරන නිසා ප්‍රශ්නේ. ඔව් ඒ නිසා දරුවා ඒ නිසා මේක දැන් අපේ අතේ තියෙන ශාස්ත්‍ර අපිට රාජ්‍ය අනුග්‍රහයක් හෝ වෙනම දැන් අපේ සමාජයෙන් හෝ අපිට දිනනවා නම් මේ මේකට උදව්වක් අත්ලක් දෙනවා නම් අපි මේවයින් දැන් මේ කොරෝනා ප්‍රශ්න වුණත් අපිට ප්‍රශ්නේ නෙමෙයි. අපිට ඒ හරහා බලන්න ලොකු ශාස්ත්‍ර ක්‍රම අතේ තියෙනවා. එතකොට මේව බලන්න අපිට ඖෂධ වර්ග ඕනේ. ඒවට අවශ්‍ය මිල මුදල් ඕනේ. ඒව සොයන්න යන කාල වාහන. ඇත්තට මේක මේ හරිය මේ ප්‍රධාන කාරණයක්. මොකද මේ කාලේ තෙක් අපි ඒක මේ ගන්නට අවශ්‍යයි කතා කරන්න යම් අපි ඉඩ ප්‍රමාණයක් ගමු මන්ත්‍රාචාර්යතුමනි. මේ කොරෝනා වෛරස් එකත් එක්ක දැන් විවිධ ඖෂධ මේ ලෝකේ අත්හදා බැලීම් සිද්ධ කරනවා. දැන් ඔබතුමා කියන්නේ ඔබතුමාලට යම් ආකාරයක රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනවා නම් මේ කියන්නේ යంత్ర මන්ත්‍රාශ්‍රේන්ද නැත්තම් යම් ඖෂධයක් නිෂ්පාදනය කිරීම මේක මෙන්න මෙහෙමයි දරුවෝ. අපි පටලව ගන්න හොඳ නැහැ. යම් ක්‍රමයක් පාදලා දෙන්න පුළුවන්. එක්කෝ බෙහෙතක් හරි බෙහෙතක් නොවේ නම් ඒක يعني මේකටත් හේතුවක් තියෙනවා. ඒ හේතුව අපි හොයන මොකද්ද කියලා. දැන් එතකොට දැන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් ඔකට රජයෙන් අනුග්‍රහය ලැබෙනකන් ඉන්න ඕනේ. දැන් මේක ඔබතුමාලටම කරලා මේක සමාජගත කරන්න බැරි කියලා. මෙහෙමයි නේ දරුවෝ පොඩි මිනිස්සෙට කරන්න බෑනේ. දැන් වෛද්‍යවරයෙක් වටා ලොකු වපසරියක් තියෙනවා. ඒ වටා බැඳිච්ච ලොකු අත්වැලක් තියෙනවා. රාජ්‍යෙන් මේ මිල මුදල් අවශ්‍යකම් හැමදේම
අපිට එහෙම එකක් නැහැ නේද මම වගකීමෙන්ද කියන්නේ ওই විදිහට මේ රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනවා නම් යම් නැත්තම් වෙන ප්‍රජාවකගෙන් සහයක් ලැබෙනවා නම් මේක නැති කරන්න පුළුවන් පැහැදිලිවම පුළුවන් ඌවා මහදේවල්නේ මං කොරෝනා ආපු දවස්වලම මුලින්ම මම හිතන්නේ මම වෙන්න ඕනේ වැඩසටහනක් දෙන්නේ ඔය සම්බන්ධව අපිට මොන හරි අත්වැලක් සපයනවා නම් මේවා ලෝකෙන් වාෂ්ප මේක රටින් වාෂ්ප කරලා වැඩක් නැහැ නේ දරු. එතකොට දැන් ඔබතුමා කියන්නේ මෙතනත් මොන හරි අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවද මේ කොරෝනා එකත් එක්ක? මෙහෙමයි. දැන් මට බුලත් හුරුල්ල දීලා පඳුර දීලා එහෙමනේ සම්ප්‍රදායක් විදියට කියන්නේ යම් රජයකින් හෝ රාජ්‍යකින් ඇවිල්ලා ඒ කෙරෙන සම්ප්‍රදායකට ඇවිල්ලා මේක ගැන බලන්න කියලා එහෙම ශාස්ත්‍ර ක්‍රමහරහා බලන්න කියලා කිව්වොත් අපි බලලා මේව නැති වෙන්න අපිට වැඩ කරන්න ක්‍රම තියෙනවා අනිවාර්යෙන්ම දැන් අඩුම ගානේ මෙහෙම හිතන්නකෝ බෙහෙතක් නොවේ නම් නැති දැන් බෙහෙතක් හම්බ වෙන්නේ නැති එකනේ තින් බෙහෙතක් හම්බ වෙන්න හරි මාර්ගය හදනවා අපි අනිවාර්යෙන්ම දැන් ඒකයි වගකීම කියන්නේ විද්‍යාව කොච්චර දියුණු තත්වයක හිටියත් තාම දැන් අද වෙනකනුත් හරි හැටි මේ යම් සාර්ථකත්වයට පත් වුණු බෙහෙතක් තාම කොරෝනා වෛරස් එකට හොයාගන්න බැරි වුණා. ඉතින් මේ දේවල් අපේ මේ භූමියේ තිබුණු දේවල් අවුරුදු දසදහස් ගානක ඉතිහාසයක ඉඳලා අපි මහා විශ්වකර්ම වැඩ කරපු జాතියක්. ඉතින් අපි ළඟ මේ වගේ ශාස්ත්‍ර නොතිබුණා කියලා කියන්නේ කොහොමද අපි? ඒ නිසා මේ කාරණා පිළිබඳවත් යම් වගකීම් යුත්තන්ට ඇහිලා යම් තැනකට එනවා නම් යම් කතිකාවතක් ගොඩනගන්න පුළුවන් නම් වටිනවා. අර තුමා කිව්වා වගේ මේක ඇතුලේ මේ බොරු කරන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසත් ඉතින් මේ සමාජයෙන් අතුගාලා දාන්න ඔබතුමාලටම තමයි වගකීම තියෙන්නේ. මොකද නැත්තම් සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කවුද මේ ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියන එක. අපි මේ දවස්වල මේ කාලීන කතා බහක් නිසා මේ කොරෝනා කාරණේ පැත්තට ගියේ. අපි අර කතාව කියාගෙන යමු. එතකොට මේ හොඳයි දරුවෝ මෙන්න මෙහෙම ඊට පස්සේ ඇත්තටම මට ඒ වෙලාවේ දරුවා හිටපු විදිය දැකලා මට ගොඩක් දුක හිතුණා. මම කල්පනා කරා ඒ වෙලාවේ මට ඇත්තටම අරතුමා එක්කනම් මට පොඩි ප්‍රශ්නයක් තිබුණා දමල ගහලා යන ටයිප් එකටම තත්ත්වෙටම හරි. නමුත් මේ මං ඒ වෙලාවේ මට ඇත්තටම මට හදවතින්ම දුකක් ඇති වුණා මේ ළමයව මට ඒ වෙලාවේ මගේ ශාස්ත්‍ර ක්‍රම වලින් මට ඔළුවට විස්තර ඇවිල්ලා ඉවරයි. මෙයාට මේ වගේ කාරණාවක් තියෙන්නේ මෙයාව මේ මෙහෙම තත්ත්වයක් මේකෙන් අපිට දැන් ගලව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා මේ දරුවෝ අපි ගලවන්න ඕනේ කියන තත්ත්වේ මගේ ශාස්ත්‍ර කුල වලින් මට ඒ වෙනකොට පණිවුඩ ඇවිල්ලා ඉවරයි. එතන මං කිව්වා එමෙතුම කියන්නේ එතුමාට මම කිව්වා හරි මම අද වැඩේ පටන් ගන්නවා. ඔබතුමා දැනට මට මේ අවශ්‍ය ටික දැන්ට ගෙනත් දෙන්න. ඉතුරු ටික මං හවසට ඉවර කරන්න මේ ඔබතුමා ඉතුරු ටික ලෑස්ති කරන්න කිව්වා. ඊට පස්සේ එතුමා කිව්වා මං බඩු දුන්න ලයිස්තු දෙක මේ ටිකෙන් මොනවා කරන්නද කියලා ඇහුවා. මං කිව්වා නෑ මේ ටික මට ඇති ඔබතුමා මේ ටික මට දැන් ගෙනත් දෙන්න. හවසට තමයි මං කියන්නේ දැන් මං පොඩි වැඩක් කරනවා මෙතනදී. හවසට තමයි ඉතුරු කොටස් කරන්න තියෙන්නේ. ඒ නිසා මට දැන්ට අවශ්‍ය දේ මට ගෙනත් දෙන්න කියලා කිව්වා. කලින් ආපු පිරිස ලොකු ලෝකයක් මවලා ගිහිල්ලා. මවලා ගිහිල්ලා. ඊට පස්සේ ඇත්තටම මං ඒලා ඒ සුදු රෙද්දකුයි රතු මේ සාටකේකුයි ඒ ටිකක් තමයි මං ගෙන්න ගත්තේ. ගෙන්නගෙන මං ඊට පස්සේ මං ගියා රෝගියා ගාවට ගිහිල්ලා මං අවශ්‍ය අපි ගාව තියෙනවා මේවට අවශ්‍ය මන්ත්‍ර වර්ග තියෙනවා. ගිහිල්ලා මං ඒ අවශ්‍ය ක්‍රමෙන් ඒ මන්ත්‍ර මාලාවල් පරිහරණය කළා. ඒ රෝගියාගේ ඇඟේ සිටි සියලු ඒ දෝවේගෙන බලවේග මං ගත්තා මගේ දැහැනට ඒ වෙලාවේ. හරි මගේ යටට නටු කරගත්තා. ඒ කියන්නේ ගත්තා මම. හරි මන්ත්‍ර බලෙන්. මන්ත්‍ර බලෙන් ගත්තා ඒගොල්ලන්. ලා මම යම් කෝණයක ඒගොල්ලන් හිර කරගන්නවා. ඒක තමයි මන්ත්‍ර ශාස්ත්‍රය. ඒක තමයි මන්ත්‍ර ශාස්ත්‍රය කියන්නේ. ඊට පස්සේ ඒ ළමයා නැගිට්ටා. ඒ මොහොතේම ඒ මුණා ඉදර නැගිට්ටා. නැගිටලා ආවේ එයා කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද උනේ මේ? මොකද උනේ කියලා. දැන් ඊට පස්සේ මම දැන් මේ මොන දැන් ළමයා අහනවානේ මේ කවුද මේ ඇවිල්ලෙන්නේ? මං කිව්වා ටක් ගාලා කියන්නේ මේ එතුමා හම්බෙන්න ආපු කෙනෙක් කියලා. එහෙම කියන්නේ එයාගේ ඒ විදිහට එයාට පාඩුවේ ගිහිල්ලා එයාගේ ඒ විදිහට මුකුත් කියන්න එපා. ඒ ටික කරගන්න කිව්වා. ඊට පස්සේ එයාගේ හැසිරීම ගැනත් එයාට අවබෝධයක් නැහැ. අසීහියකින් ඉන්නේ. හරි එතකොට අර නිකන් නිදාගෙන නැගිට්ටා වගේ කියලා හිතන්න. ඒ වගේ தත්ත්වය. ඉතින් ඊට පස්සේ ඇත්තටම අර පුජ්‍යලයා ඔත කියන්න දේ හොල්මන් එලා වගේ බලන් ඉන්නවා. මේ ඇත්තටම මට ඒ මනුස්සයට දැන් කියන්න දෙයක් නැහැ. ඒලා මට කිව්වා මෙච්චරයි මට කිව්වේ. මේ
මම අහලා තියෙනවා පැරන්නෝ කතා වෙලා තියෙනවා ඔබතුමා වගේ අය ගැන නමුත් මම දැක්කේ අද කිව්වා හරි ඊට පස්සේ මම ගියා මහත්තයෝ මට ඉතුරු කොටස් කරන්න තියෙන්නේ දුෂ්කර තැන්වල ඒ නිසා ඒකට අපිට කැලෑගත වෙන්න ඕනේ ඒ නිසා ගොඩාක් නිෂ්කලංක කැලෑගත වීමක් තමයි අපිට අවශ්‍ය ඒ වෙලාවේ ඒ නිසා මෙන්න මේ කාරණා ටික අපිට හවසට සකස් කරලා දෙන්න කියලා ඊට පස්සේ තමයි ඔය අපි ඔය වනාන්තරගත වෙලා මන්ත්‍රාචාර්යතුමා එතුමා මුහුණ දීපු අත්දැකීමක් පිළිබඳව තමයි අපට මේ විදිහට කියන්නේ එතුමා මේ මුහුණ දීපු අත්දැකීමේ කතානායිකාව හොයාගෙන අපි ආවා අපි ඇය මුහුණ දීපු අත්දැකීම ඇයගේ වචනයෙන්ම ඔබට ඉදිරිපත් කරන්න තමයි මේ හදන්නේ ඔබතුමියට අයිබෝන් අයිබෝන් ඔබතුමිය සාමාන්‍යයෙන් ජීවත් වෙලා ඉන්න මිනිස්සෙක් මුහුණ දෙන්නට අකමැති අත්දැකීමකට මුහුණ දුන්නා ඔව් ඒ ගැන අපේ මන්ත්‍රාචාර්යතුමා එතුමාගේ අත්දැකීම එතුමා මොනවද සිද්ධ කරේ කියන කාරණය පිළිබඳව අපි නරඹන පිරිසට කිව්වා හ්ම් දැන් ඔබට අවස්ථාව තිබෙනවා ඔබගේ අත්දැකීම් විස්තර කරන්න ඔව් මහත්මයා මම සෑහෙන්න මේ දුක් විඳපු කෙනෙක් යක්ෂ බලවේගයක් ඇවිල්ලා මට ටික ටික තමයි මේක ආවේ මුලින්ම ගරා මූණු පේන්න ගත්තා මුළු මිදුල් වලම එක එක භයානක රූප පේන්න ගත්තා බල්ල පයින්නෝ වගේ පේන්න ගත්තා රෑ නිදාගෙන ඉන්නකොට ඔළුව එකපාරටම යක්ෂණියෝ වගේ ඇවිල්ලා ඔළුව හොලවනෝ මගේ ඒ වගේ එක එක නපුරු බලවේග පේන්න ගත්තා මට ඊට පස්සේ මේ ගණන් ගත්තේ නැහැ මුල් කාලේ ඊට පස්සේ එන්නේ නැ මේක වැඩි වුණා වැඩි වෙලා වෙනම ඔළුව කැක්කුමක් මේ හරහා මෙන්න ගත්තා මට ස්නායු අමාරුවක් සෑහෙන ඩොක්ටර්ස්ලාට පෙන්නුවා ස්පෙෂලිස්ට් ඩොක්ටර්ලාට පෙන්නුවා සෑහෙන අපි සල්ලි වීදම් කරා ඒ වීදම් කරන්න මුදල් හදලා අපිට තිබ්බා පිට රටවල් වලින් ඉඳන් බෙහෙත් ගත්තා කරපු නැති දෙයක් නැහැ සමහරක් වෙලාවට දැන් මේක වැඩි වෙලා මට පහු කාලයක් යනකොට ඒක වැඩි කමට මේ වෙන දේවල් මතකත් නැතුව ගියා ඊට පස්සේ මේ ඊට පස්සේ 100ක් ආවොත් තමයි මතක් වෙන්නේ ඊට පස්සේ මොකද වුනේ කියලා ඊට පස්සේ මතකම නැතුව යනවා කෙස් යන්න ගත්තා කොණ්ඩේ මං හිතේ පිළිකාවක් කියලා වෙන මානසිකව මං වැටුණා කොණ්ඩේ පීනකොට හිමීට වීරුවත් කෙස් යන්න ගන්නවා සෑහෙන කෙස් යනවා හිතුවේ එහෙම පිළිකාවක් කියලා එහෙමත් මට මානසිකව වැටලා හිටියා මම සෑහෙන මේ ස්නායු වලින් වෙනම ඇන්ටිබයොටික් ප්‍රමාණයටත් වැඩිය ගත්තා මේ ඒ ස්නායු අමාරුව නලලට ඇවිල්ලා නල් හරහා නහයට එන්න ගත්තා. ඉතින් කිසිම බලාපොරොත්තුවක් නැතුව මම හිටියේ මන්ත්‍රාචාර්ය ගැනත් එපා වෙලා හිටියේ ඒ වෙන් වැඩ කරා කිසි බල ප්‍රයෝජනයක් නැතුව ගියා. සෑහෙන වැඩ කරා. ඉතින් මේ බෙහෙත් අසීමිත විදියට වුණා. මේ අතරතුර තමයි මහේන්ද්‍ර ප්‍රනාදු මහත්මයාව හම්බුනේ. කප් මහත්තයා දෙවි කෙනෙක් වගේ මන් දන්නේ මං ඉතින් පෙර සසරේ පිනකටද කොයිද මට ලැබුණේ මහත්යව මේ මගේ තිබ්බ බලවේග ඔක්කොම අරගෙන මන් දන්නේ විෂම කර්ම වැඩේවා මේ ඔක්කොම ඒ ඒවා ඔක්කොම ඉවත් කරා මගේ ශරීරයෙන් තිබ්බ ඒවා වෙනම කැපීම් කරලා මගේ බඩේ යම් දෙයක් දීපු දෙයක්ත් තිබ්බා මේ ඒක කැපීම් කරා ඒ කැපනකොට මට දැනුණා බඩේ වටේ දුවනවායි ඒ කපපු දෙය හැමම බඩේ දෙත් අයින් කරා වෙනම නොපෙනෙන විදිහට කරපු වින බන්ධන තිබ්බා මම කොණ්ඩේ ආයි ඔක්කොම ආවා ඒ වගේ මන් දන්නේ කොහොමද පින්දේ කාලේ ඔබ හැසිරුණු විදිහ ඔබටවත් හිතා ගන්න බෑ මට සමහරක් වෙලාවට සිහිය එන වෙලාවල් තියෙනවා අර බලවේග වැඩි වුණාම අසහියක් එනවා කල්පනාව නැතු යන ඒ වෙලාවට මොනවද උනේ කියලා කරන්න කියන දේවල් මතක නැහැ වේදනාව වැඩි ඔළු වේදනාව වැඩි ඒක කියන්න බැරි වඳුරෝ පයින් වගේ පේනවා ඒ වගේ නිදාගෙන ඉන්නකොට ඔළුව හොල්ලනෝ දැනෙනවා හයියෙන් මගේ කෙන්ද පෙරලෙනෝ රෑට නිදාගෙන ඉඳිද්දි පුදුම වේදනාවක් විඳින්නේ කෙන්ද පෙරලෙන එකෙන් හක්ක පයින්වත් ගත්තා කියන්න බැරි තරම් ලෙඩ රෝග මම ඇත්තටම හිතුවේ මේ තුවාලේ තියෙන මනුස්සයානේ තුවාලේ වේදනාව දන්නේ මේ සෑහෙන දුක්ඛිත මරණයක් මට තිබ්බේ මට මේ දුකයි කියන්නේ මතක් වෙනකොටත් හිටපු මගේ තත්ත්වේ මතු බුදු වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා
ඇතරම මේතර දුකක් මං විඳ වේදනාවක් අනිවාර්යෙන්ම ඇය විඳපු අත්දැකීම ඇයගේ වචනයෙන් අපි ඔබට අසන්නට සැලැස්සුවේ මිනිසුන්ට මේ විදිහට ප්‍රශ්න එනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න එක මේ ප්‍රශ්න වලින් බේරෙන්නේ කොහොමද ඒ දේවල් වලට පිළිතුරු අපේ මන්ත්‍රාචාර්යතුමා ළඟ තියෙනවා ඒ එතුමා විඳපු අත්දැකීමක් ඒ වගේම මෙතුමිය තමන් විඳපු අත්දැකීම ඔබට සමීප කරේ අපි මේ කතාවේ ඉතුරු ටික මේ විදිහට කතා කරගෙන යමු කැලේ ඇතුළට ගිහිල්ලා තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ නේද අපි එතනදි මොකක්ද වෙන්නේ කියන කාරණේ පැහැදිලි කරගමු ඇත්තටම එතනදි වෙන්නේ දැන් අපි ඒ දරුවගෙන් ඒක తాවකාලික මගේ ළඟට ගත්තට ඒ බලවේග ටික ඒ යක්කු බූද මලපරේ එකෙක් නෙමි දරුවෝ උතන ඉන්නේ උතන ලෝකයක් ඉන්න අපිට ගණන් කරන්න බැරි ප්‍රමාණයක් දැන් ඒකේ කොහොමද මන්ත්‍රාචාර්යතුමා මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ යක්ෂ භූත මේ අදෘශ්‍යමාන බලවේග ඒ කාන්තාවට ඒ විදිහට වින කරන්න කොහොමද මොකක්ද ඒකට හේතුව මේක ඒ සැමියා සමග තිබුණ ආරහුලකට මේ මේ දරුවාට මේ කෑමකට යම් ගුරුකමක් හදලා දාලා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේක බඩේ තිබ්බ නිසා තමයි ඕක කපන්න කරන්න ගොඩක් අයට අමාරු වෙලා තියෙන්නේ සහ මේක මෝරලා තියෙනවා මේ විනය මෝරලා සහ මේක කරලා තියෙන්නේ නීච කුල කියන ගුරුකම් වර්ගය පාවිච්චි කළා තමයි මේක ගොඩක් හොඳ දක්ෂ ඇදුරෝ කරලා තියෙන දෙයක් ලොකු වියදමක් දරලා කරපු දෙයක් මේක ඒකයි ඔව් ඒ කියන්නේ ඔබතුමා කියන්නේ එහෙම දැන් මේ මන්ත්‍ර ශාස්ත්‍රය මේ වැරදි විදිහට පාවිච්චි කරන එක තනක් මේ අපි ඔය දකින්නේ ඇත්තටම මේ කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේක හොඳ පැත්තට කොහොමද අපි පාවිච්චි කරන්නේ එහෙම දේවල් වලටත් මේක සම්බන්ධ කරගන්න පුළුවන් ඔව් දැන් ඇත්තටම දරුවෝ ඔතනම තියෙනවනේ ඒකට උත්තරේ දැන් ඒ පාවිච්චි කරපු ඇදුරු නරක පැත්තට මිනිස්සෙක් විනාශ කරන්න පාවිච්චි කළා මේ මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රමය දැන් මම ගිහිල්ලා එතන ඒක කපලකොඩලා ඉවත් කළා මං හොඳ පැත්තට පාවිච්චි කරනවා සහ එක දෙයක් මතක තියාගන්න දරුවෝ ඒක කපල මම මාස දෙක තුනක් ඉදන් මම දුක් විඳිනවා කියන එක වගතුවක් නැතු යන අනේ කාරණේ පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු මොකද අපි නරබන පිරිස මේ කාරණා පිළිබඳව ලොකුවට දන්නේ නැව මං හිතන්නේ මොකද අපි මේ වගේ දෙයක් සිද්ධ වෙනවා ඇඳුරෙක් ඇවිල්ලා මෙහෙම කටයුත්තක් කරනවා එතනින් එහාට මේ ගැන හොයලා බලන්නේ නැහැ නමුත් ඒ මන්ත්‍රාචාර්යතුමාට ඇදුරාට එතනින් පස්සේ කරන්න කටයුතු රසක් තියෙනවා අපි ඒකනත් පොඩ්ඩක් කියමු ඔව් ඊට පසුවත් ඇත්තටම මේ දරුවට කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍ර හරහා කරන ට්‍රීට්මන්ට් කියලා දිනනවා සාමාන්‍ය විවහාර වචනයක් ඔව් සාමාන්‍ය විවහාර වචනයක් ඒ කියන්නේ වේද හේද ගන්න තියෙනවා මන්ත්‍ර ශාස්ත්‍රයේ යටතේ කරන දේවල් එතකොට ඒව මම මාස දෙක තුනක් වෙනකම් තුනක් හතරක් වෙනකම්ම කරලා ඒ දරුවව 100ට 100ක් කියන නිරෝගී භාවය ලබා දීලා තියෙනවා ඒ වගේම ඒ අර දැන් ඇත්තටම හොඳම ස්ථානයක තමයි දැන් මේ මේ තමයි දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ කරුණේ එතකොට දරුවෝ මේ ඔතනදී මේ දැන් අපි නීච කුලේ අපි ඉවත් කරා ඉවත් කරාට පස්සේ ඒ යක්කු මල පෙරේතයෝ ටික අපිත් එක්ක තමයි සටන් කරන්නේ ඊට පස්සේ ඒ අය එක පාටම යන්නේ නැහැ ඉතින් අපිට ඊට පස්සේ වගතුවක් නැති වෙනවා කියන්නේ අසනීප ඇති වෙනවා කොඳු අමාරු ඔලුව කැක්කුම් ඒ වගේ මාසයක් දෙකක් ප්‍රමාණයක් දුක් විඳින සමහර තැන්වල මාස 3 දුක් විඳලා තියෙනවා දරුවෝ වගේ වගක් නැතුව යනවා අපිට ඒ වගේ මේක රෝසමල් යහනාවක නෙමෙයි මහත්මයා මේවා කරන්නේ මේවා ඊටාම කැපවීමෙන් මොකද මේ දැන් ඇත්තටම අපි බොරු කරනවා නම් අපිට ප්‍රාඩෝ වල ඉන්ටර්කූලර් කියන්නේ ලොකු වාහන වල යන්න පුළුවන් ආ නමුත් ඒක එහෙම කරන්න අමාරුයි මොකද අපි මහන්සි වෙන මහන්සි විල්ල ඒකෙන් ඒ සති ගණන් මාස ගණන් අපි ඒ ගන්න මුදලින් යම් මුදලින් තමයි ඔක්කොම කරගන්නේ හරි අපිට අර මේ ශාස්ත්‍රයේ එහෙම ලොකු දියුණු ලබන්න බෑ ඒකත් අර పూర్වේ වෙලාවක් තියෙන්න ඕන එක්ක නිදාණයක් වැඩන්න ඕන ඈ ඒ වගේ දෙයක් එන්න ඕනේ ඉතින් ඒ වගේ ඉතින් මෙහෙමයි මිනිස්සෙට හරියට පිහිට වෙනවා නම් පුතා මේ ඒක හරියට කරන්න ඕනේ. ඉතින් මේමයි මට නම් ඇත්තටම මගේ ඇත්තටම අනාගත බලාපොරොත්තුව මේ ලොකු වාහන ලොකු වටු පිට දේපල හෝටල් ඒව නෙමෙයි. ඇත්තටම මට ලබු ගැටේකුයි පොල් කටුවකුයි අතට ගන්න දවස තමයි මම බලබල ඉන්නේ. ඇත්තටම මේ ශාස්ත්‍රයෙන් මට පිහිට වෙන්න පුළුවන් උපරිම. මගේ ජීවිතේ පරදුවට තියලා හරි මම පිහිට වෙනවා හරියට.
අනිවාර්යෙන් මේක තමයි වටින්නේ හරියට ශාස්ත්‍රයේ දැනගෙන සමාජයට සේවයක් මෙහෙවරක් කරන්න තමයි එතුමාගේ බලාපොරොත්තුව. ඇත්තටම මේ අපේ කාල වේලාවත් එක්ක අපිට අද කතාව හමාර කරගන්න වෙනවා මන්ත්‍රාචාර්යතුමනි. අපි අපි මේ කාරණේ පිළිබඳව තවත් ගැඹුරට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. විශ්වකර්ම අපේ නාලිකාව තුළින් ඔබ දන්නවා අපි විවිධ මාතෘකා ඔස්සේ හොයාගෙන ගිහිල්ලා කතා කරනවා මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සම්බන්ධයෙන් අද දවසේ මේ වැඩසටහන. ඉතින් මේ කියපු දේවල් පිළිබඳව ඔබ නුවණින් හිතලා බලන්න. අපි විද්‍යාව කොච්චර දියුණුවේ කිව්වා විද්‍යාවටත් හමු නොවුණු අපිට හිතා ගන්නවත් බැරි බොහෝ දේවල් මේ අපි කතා කරන මට පිටාව තුළ තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් පිළිබඳව හිතලා බලන්න අපි කතා කරන්න සම්බන්ධ කරගත්තේ මන්ත්‍රාචාර්ය මහේන්ද්‍ර ප්‍රනාන්දු මන්ත්‍රාචාර්යතුමා. ඔබතුමාව බොහොම ගෞරවයෙන් වැඩසටහන පිළිගත්ත. ඒ වගේම බොහොම ගෞරවයෙන් සම්බුදෙනවා. අපි ඉදිරියට හමු වෙලා කතා කරමු. ආයිබෝන් කියලා සම්බුදෙනවා. ආයිබෝන් මහත්මයා. ඔව්. ඒ වගේම තමයි විශේෂම කාරණේ මේ යම් කෙනෙක්ට ඔබතුමාව සම්බන්ධ කරගන්න ඕන නම් කොහොමද අපි ඒ කටයුත්ත කරගන්න පුළුවන් නේද අපට ඔබතුමා ඒ සඳහා සූදානම් වෙන්නේ? මේ මම වැඩසටහන තුළ මේ තිරයේ දිස් වෙන අංකවලට මාව අමතන්න කෙලින්ම මට කතා කරන්න මම කෙලින්ම කතා කරනවා. යම් හේකින් මම පොඩ්ඩක් ප්‍රමාද නම් ආයි ඒ මට විවේක ලැබිච්ච හැටි මම කතා කරනවා. අනිවාර්යයෙන්ම ඔබගේ යහපත සුභ සිද්ධිය සඳහාම තමයි එතුමා ඒ සඳහා පෙනී සිටින්නේ. අනිවාර්යයෙන්ම මේ මුදල් බලාගෙන කරන දේවල් නෙවෙයි මේ දේවල් රටේ යහපත වෙනුවෙන් සිද්ධ කරන දේවල්. නමුත් මේ කාරණාත් එක්ක මේ සමාජයේ ජීවත් වෙන්න යම් ආකාරයක මුදලක් අවශ්‍යයි. ඒ නිසා ඒ දේවල් එහෙම සිද්ධ වෙනවා. ඉතින් අපි සූදානම් ඉන්නේ වැඩසටහන හමාර කරගන්න. ඔබට ආරාධනා කරනවා රැඳී සිටින්න නිරන්තරයෙන්ම අපේ විශ්වකර්ම නාලිකාව සමගින් ඔබට වැදගත් වෙන බොහෝ දේවල් අපි නිරන්තරයෙන්ම අපේ නාලිකාව හරහා ගෙන ඒමට සූදානම් වෙන්න ඉන්නවා. සියලු දෙනාටම සුබ අනාගතයක්.